පුරුදු පාරෙම අදත් යනවා ඒ වෙන ගමනක් තුතේ හුඟක් අයින් මගේ පස්සේ එනවා තනිවා මංගිය වගේ කවමදාවත් මගේ බය ඔබේ කරේ තිබේ නෑ පුතේ හුඟක් බරනම් දිමින් තියපන් පිටෙන වැදියක් නොවේ අපච්චි කියන්නේ අපිට ඉන්න ලොකුම ශක්තිය මතක තියාගන්න අපච්චිගේ ආදරේ මහ මිලක් වගේ අපච්චි කවදාවත් තාත්තගේ බර අපිට දුන්නේ නෑ අපේ බර තාත්තගෙන් තමයි සක් තාත්තගේ බර අපිට දුන්නේ නෑ 180ක් 90ක් අපච්චිට එහෙමයි හැබැයි 110ක් අපච්චිට එහෙම නෑ අම්මලා එහෙමත් නෑ නරකයක් ඉන්නා හැබැයි 180ක් 90ක් අපච්චිගේ බර අපිට දුන්නේ නෑ කවදාවත් මේක කියනවා තාත්තා මැරුණට පස්සේ මෙන්න මෙහෙම හිතයි කියලා. දැන් තාත්තා මැරුණට පස්සේ මෙන්න මෙහෙම හිතයි කියලා. දැන් තාත්තා මැරිලා. තාත්තා මැරිලා පුතා මිනි පෙට්ටිය කරේ ගහගෙන යනවා. පුතා මිනි පෙට්ටිය කරේ ගහ යනවා. තාත්තට කතා කරන්න පුළුවන් වුණා නම් මැරිච්ච තාත්තා මෙහෙම කියයි කියලායි කියන්නේ. ඒ ළමයා ලියනවා. පුරුදු පාරෙම අදත් යනවා. ඉතින් කනත්තර යන පාර තාත්තට පුරුදුයිනි. මොකද ඔබ ගිහිල්ලා නැති පාරක් නැයි. පුරුදු පාරෙම අදත් යනවා. ඒ වෙන ගමනක් පුතේ. හැබැයි මම අද යන්නේ වෙන ගමනක්. වෙනදා ඉතින් මේ කනත් ඉස්සරහින් ගියා. හැබැයි අද යන්නේ වෙන ගමනක්. හුඟක් අය මගේ පස්සේ එනවා. තනිව ආමංගේ වගේ. වෙනදනම් ඉදීම මේ කනත්ත ගාවට මම ගියේ තනියම. හැබැයි අද මගේ පස්සේ ගොඩක් අය එනවා. මොකද ඉතින් මිනිහ පිටිපස්සේ ගොඩක් අය එනවනේ. තාත්තා මැරෙලානේ. හුඟක් අය මගේ පස්සේ එනවා තනිවාගේ ගියේ මගේ. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. මං ජීවිතේ කවදාවත් පුතේ මගේ බර උඹට දුන්නේ නෑ. උඹේ බර මං ගත්ත මිසක් පුතේ මගේ බර මං උඹට තිබ්බේ නෑ. උඹේ කරේ තිබ්බේ නෑ මගේ බර. දැන් පුතානේ මිනි පෙට්ටිය අරන් යන්නේ. තාත්තා කියනවා හොඟ බලනම් බිමි තියපන්. ෆ්‍රීදෙනම ඇදියක් නොවේ. මගේ පුතේ ඔය මිනි පෙට්ටියත් උඹට බලනම් ඕකත් බිමි තියපන්. මම තරහ නෑ. මගේ බර මම උඹට කවදාවත් දුන්නේ නෑ. දැන් උඹට මගේ මිනි පෙට්ටිය බල ඇති. ඕකත් බලනම් බිමි තියපන්. මම තරහ නෑ. මේ තමයි අප්පච්චි. ඒ හින්දා අම්මගේ අප්පච්චිගේ සෙනෙහස සදාකාලිකයි.